සිසිතුන පස්වෙනි මස 27 වෙනි දින උදෑසන මුරලි ඕම් ශාන්ති බාබ් දාදා මඩුව සාරය සුමිහිරි දරුවනි මායා ඔබට කල්ප භාගයක් සාප කළා පාපයෙන් ඔබව ගලවා ගැනීමට සහ ඔබට උරුමය දීමට පියා දැන් පැමිණ සිටී ශ්‍රීමත් පිළිපදින්න එවිට ඔබ උරුමයට සුදුස්සෙක් වෙයි. ප්‍රශ්නය ඔය දරුවන් වටහාගෙන ඇති ජීවාත්ම අවධානයට පත්වීමේ සැබෑ වැදගත්කම කුමක්ද? පිළිතුර පැරණි ලෝකයට මියගොස් පියාට අයත්වීම එනම් ජීවමානව මියදීම ජීවාත්ම අවධානයට පත්වීමයි. එම පැරණි සපත්තු අමතක කර පියාමෙන් අතාරීරික වී ඔහුව සිහිපත් කරන්න. ජීවාත්ම අවධානයට පත්වීමේ සැබෑ වැදගත්කම මෙයයි. ගීතය ශිවාට නමස්කාර වේවා. ඕම් ශාන්ති. ඔය දරුවන්ට ගීතය ඇසුනා. එක් පසෙක බැතිමතුන් උපරිම අන්ධකාරයේ සිටින අතර අනෙත් පස මව සහ පියාගේ දරුවන් සිටි. ඔබට ඔහුගේ ප්‍රශංසාව ඇසුණු අතර ඔබ දැන් ඔහු ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටිනවා. ඔබ පවසන්නේ ශිවාට නමස්කාර. දේවා ඉන් පසුව ඔබ සැනකින් පවසන්නේ මවත් පියාත් ඔබයි. ඔබ සියලු දෙනාගේම මවත් පියාත් වන අතර සියලු දෙනාගේම ස්වාමීද වනවා. සියලුම මනුෂ්‍යයන් එනම් සියලුම පිරිමි සහ ස්ත්‍රීන් බැතිමතුන් මනාලියන් බවත් එම ඒකායන කෙනා මනාලයා ස්වාමී මෙන්ම මවත් පියාත් බව විස්තර කරදී තිබේ. ඔහු සැබවින්ම ඔය දරුවන්ගේ පියා වන අතර මනාලියන්ගේ මනාලයාද වනවා. මෙම දේවල් දන්නේ ඔය දරුවන් පමණයි. ඉතුරු සියලු දෙනාම සිටින්නේ අන්ධකාරේ. ඔබ දැන් සිටින්නේ ආලෝකේ. ඔබ පියා ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටින බව ඔබ දන්නවා. අසාරීරික දෙවියන් ලෝකේ නිර්මාණය කරන්නේ කෙසේද? මව සහ පියා නිසකවම අවශ්‍යයි. එබැවින් පියා පවසන්නේ මා මෙම කෙනාගේ මාර්ගයෙන් ඔය දරුවන්ට නව උපතක් ලබා දෙනවා. ඔබ පවසන්නේ මා මෙම පැරණි ලෝකයට මියගොස් දැන් පියාට අයත් වී ඇත. එනම් මා ජීවාත්ම අවධානයට පත් වී ඇත. පියා සෑම විටම ජීවාත්ම අවධානයෙන් සිටී. ඔහු මෙකල පැමිණ අපව ජීවාත්ම අවධානයට පත් කිරීමේ වැදගත්කම අපට විස්තර කර දෙයි. ඔබ දැන් ඔබ මෙම වර්ණනාව ගායනා කළ කෙනාගේ ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටිනවා. මවත් ඔබයි, පියාත් ඔබයි. ඔබ තමන්ගේම ගම්වල සිටියා වුවත් ඔබ සිටින්නේ පියා ඉදිරියේය. පියා පැමිණ ඇත්තේ ඔය දරුවන්ට සේවය පිණිසයි. අපවිත්‍ර අය පිවිතුරු කිරීමට පැමිණිය යුත්තේ ඔහුම පමණක් බව පාරිශුද්ධ කල්පියා දන්නවා. මෙසේ පවසන විට මිනිසුන් සිහි කරන්නේ ඔහුව පමණයි. අහෝ පාරිශුද්ධ කරු වඩි නුමැනව, ඔබ දැන් සිටින්නේ සංගම් යුගයේය. ඔබ සැබවින්ම අපවිත්‍රව සිටි බව ඔබ දන්නවා. අපවිත්‍ර අයව පිරිතුරු කරන්නේ එක් පරම පියා පමණක් වන අතර ඔබ ඔහුට පවසන්නේ ශිවාට නමස්කාර වේවා.
දරුවන් පියාට කන්න ලව් කරයි. සෑම කෙනෙක්ම කුඩා දරුවන්ට කැමති. පරම පියා දරුවන්ගේ සේවයේ පිණිස පෙනී සිටි. දරුවෙක් උපදින විට ඔහුගේ පියා ඔහුගේ සේවය වෙනුවෙන් පෙනී සිටි. ඔබ දැන් ඔහුගේ මාර්ගයෙන් පිවිතුරු වන බව ඔබ දන්නවා. අප කල්ප භාගයක් අඳගසමින් සිටි ආදරණීය පියා සැබවින්ම ඔහු බව ඔබ දැන් දන්නවා. ස්වර්ණමය සහ රිද්දී යුගයන්හි පියාගේ උරුමය අපට හිමි විය. පසුව එම උරුමය අහිමි විය. මායා රාවණගේ සාපෙන් අපට සාප වැදුණු අතර අප බොහෝ දුකට පත් විය. ලෝකේ සියලු දෙනාම සිටින්නේ දුකින්ය. දුක් කන්දරාවන් වැටේ. පියා මෙසේ පවසන්නේ ඒ නිසයි. මා පැමිණෙනවා. සියලු දෙනාම පාපාත්ම වී සිටි. පාපයන් සිදු කරන අය මෙසේ පවසන්නේ ඒ නිසයි. මා පැමිණෙනවා. සියලු දෙනාම පාපාත්ම වී සිටි. පාපයන් සිදු කරන අය දුකටපත් වෙයි. පියා පැමිණ ඔබ පුණ්‍යාත්ම බවට පත් කර ඔබට උරුමය ලබා දෙයි. ඔබ සැබවින්ම නැවත වරක් අසීමිත පියාගෙන් ඔහුගේ උරුමය උපත් 21ට හිමි කරගන්නා බව ඔබ දන්නවා. මායා ඔබට සාප කළ අතර පියායම සාපේ ඉවත් කරනවා. පියා පවසන්නේ මා සිහිපත් කරන්න. එවිට ඔබ සදා සාමකාමී වෙයි. මෙහි සාමය තිබිය නොහැක. මෙය දුක්දේශයයි. මා ඔබ සාමදේශයට රැගෙන යනවා. එහි සතුට සාමය සහ ධනය සැම දෙයක්ම තිබේ. ඔබ උපත් 21ට ඔබගේ ඒ ප්‍රණ පුරවා ගැනීම සඳහා අසීමිත පියා වෙතට පැමිණ ඇත. ඔබ දෙවියන්ගේ දරුවන් වී ඇති බැවින් ඔබ සියලු දෙනා ඔබගේම උත්සාහයෙන් තම තමන්ගේ උරුමය හිමි කරගත යුතුයි. ඔහු දිව්‍ය ලෝකයේ නිර්මාතෘ බැවින් ඔහු නිසකවම දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙයි. අප ඔහුගේ දරුවන් බැවින් අපට අනිවාර්යෙන් උරුමය හිමි විය යුතුයි. උරුමයට අයිතියක් තිබෙන්නේ දරුවන්ට පමණයි. පියා පවසන්නේ වසර 5000කට පෙර මා ඔබට උරුමය ලබා දුන් අතර ඉන්පසුව ඔබ එය අහිමි කරගත්තා. දැන් මේ සංගම් යුගය වන අතර ඔබට නැවතත් උරුමය ලැබෙනවා. පෙර කල්පයේදී ඔබ සුවදර්ශන චක්‍රධාරීන් බ්‍රහ්මණ වංශයේ සැරසිල්ල වූ බව ඔබ දන්නවා. ක්‍රම ක්‍රමයෙන් නොකඩවා පැමිණෙන්නේ ඒ අයයි. දිනෙන් දින වැඩි වැඩියෙන් පැමිණ බ්‍රහ්මණ වංශයේ සැරසිල්ල බවට පත්වේ. පාරම්පරික ගස දිගටම වැඩේ. ඔබ වැඩියෙන් පැමිණෙන බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වන අතර ශිව බාබා ඔබව එය බවට පත් කරවයි. මෙකල ඔබ දෙවියන්ගේ දරුවන්ය. ඔබව සියලු ගුණධම් වලින් පිරිපුන් දිව්‍යමය කලා 16කින් සපිරි අවිහිංසාවේ උත්තරීතර ධර්මයේ පිළිපදින අය බවට පත් කෙරෙයි. දේවතාවන් කිසිම විටක හිංසන සිදු කරන්නේ නැත. ඔබ දේවතාවන්ව සිටි බව ඔබ දන්නවා. අපි දැන් නැවත වරක් ඒ බවට පත් වෙමින් සිටිනවා. අප චක්‍රයේ වටේම ගොස් ඇත. දේවතාවන්සෙන් අපි ශාස්ත්‍රීය පෙළපතට හෝ වංශයට ගියා. ශාස්ත්‍රීය පෙළපත හෝ වංශයෙන් අපි වෛශ්‍ය වංශයට ගියා. උපත් 84 චක්‍රය අවසන් කර අප දැන් පැමිණ සිටිනවා. පියා දැන් නැවත වතාවක් අපගේ උරුමය ලබා දීමට පැමිණ ඇත. ඔහු අපගේ සාපය ඉවත් කර අපට අපවිත්‍ර බවෙන් පිරිතුරු කරයි. මේ සියලුම මනුෂ්‍යයන්ට
සාපය වැදී ඇත. පරම පියා පැමිණ සාපේ ඉවත් කර ඔබ උරුමය ලබා දෙයි. මේ සංගම් යුගයයි. ස්වර්ණමය යුගයේ දැන් ඔබගින් වැඩි ඈතක නැහැ. ජීවාත්මයේ සිරුරට සමීප තරමටම දිව්‍ය ලෝකයේ සමීපයි. ඊටමත් සමීපයි. ඒ දිව්‍ය ලෝකයේ වූ දාපටන් වසර 5000ක කාරණාවකි. කල්ප භාගයක් එය දෙව්ලෝ විය. පසුව අපාය කල්ප භාගයක් පැවතුණා. දැන් දෙව්ලෝ ඔබ ඉදිරියේ ළඟින්ම තිබේ. පියා පවසන්නේ තප්පරයකදී දෙව්ලොව රාජධානිය හිමි කරගන්න. ඔබ පියාට අයත් වන විට ඔබ ලෝකයේ පාලකයන් වන බව ඔබ දන්නවා. ඔහුගේ පියාගෙන් තම උරුමය හිමි වන බව දරුවෙකුට වැටහෙන ආකාරයෙන්ම උරුමක් කරුවෙක් ඉපදී ඇති බව පියාටද වැටහෙයි. ඔහුලා දරුවෙක් නිසා වචන වලින් කිසිවක් කිව නොහැක. වුවත් ඔහු උරුම කරුවෙක් බව පියා දන්නවා. මෙම කෙනා අසීමිත පියාය. ඔහු පියාට අයත් බවත් ඔහු උරුමක් කරුවෙක් වී ඇති බවත් ජීවාත්මයට වැටහේ. පියාද පවසන්නේ ඔබ අනිවාර්යෙන්ම දෙව්ලොවට හිමිකරුවෙක් වී ඇති නමුත් උරුමයේ බොහෝ විවිධ මට්ටමේ තත්ත්ව තිබේ. සමහරු සූර්ය වංශය වන අතර සමහරු චන්ද්‍ර වංශයේද තවත් සමහරු පුරවැසියන්ද වෙයි. තත්ත්වයේ විවිධ මට්ටම් තිබේ. ඔවුන් තම පියාගේ දේපලවලට උරුමකරුවන් වන බව දරුවන් කියයි. ඔබ අසීමිත පියාගේ දරුවන් බව ඔය දරුවන් දන්නවා. අපි මුළු ලෝකේම අධිපතියන්. ಭಾರತයේ පමණක් නොව මුළු ලෝකේම අධිපතියන් වෙනවා. ඔබ පාලනය කරන්නේ ಭಾರತයේ වුවත් ඔබ මුළු ලෝකේම අධිපතියන්ය. එහි රාජධානිය පාලනය කිරීමට වෙනත් රජ කෙනෙක් නැත. එබැවින් ඔබට බොහෝ කුල්මත් බවක් තිබිය යුතුයි. අසීමිත පියා සහ අසීමිත දරුවන් දැන් ඔබගෙන් රජ කෙනෙක් ඇත. අසීමිත පියා සහ අසීමිත දරුවන් දැන් ඔබගෙන් බොහෝ දරුවන් සිටි. ඔබ දෙව්ලොව අධිපතියන් වන බව ඔබ කියනු ඇත. පියා තරම් මිහිරි කෙනෙක් වෙනත් තවත් නැත. පියා පරහිතකාමී සේවයක් කරයි. ඔහු එහි පාලකෙක් නොවන නමුත් ඔය දරුවන්ට එය බවට පත් කරවයි. මෙම දාදා බොහෝ සතුට අත්විඳ ඇති බැවින් ඔහුගේ මහලු වියේදී සෑම දෙයක්ම අතහැරීම මහා ලොකු දෙයක් නොවන බව මිනිසුන් කියයි. ශිව බාබා ගැන ඔබට එසේ පැවසිය නොහැක. ඔහු පවසන්නේ මම දෙව්ලොව සතුට ලබා ගන්නේ නැහැ. මා ඔබව දෙව්ලොව අධිපතියන් කර ඔබට දෙව්ලොව රාජධානිය ලබා දෙනවා. ඒ රජවරුන්ම රාජධානිය පාලනය කර ඉන් පසුව රාජධානියේ භාග්‍ය භාර දෙයි. එම ඒකායන කෙනා පවසන්නේ ආදරණීය දරුවනි, මා පරම ධනව්වේ සිට පැමිණ ඇත්තේ ඔබට ඔබගේ රාජධානියේ භාග්‍ය ලබා දීමටයි. මම එහි පාලනය කරන්නේ නැත. ඔබව පිවිතුරු කිරීමට මා මෙම අපවිත්‍ර ලෝකේ මෙම අපවිත්‍ර සිරිර තුරට පැමිණිය යුතුයි. එහිද බොහෝ බාධක තිබේ. ක්‍රිෂ්ණා කිසිවෙකු පැහැරගත්තේ නැහැ. ඔබ ශිව බාබා වෙතට දිවෙයි.
ඔබගේ සම්පූර්ණ උරුමය ලබා ගැනීමට ඔබ බාබා වෙතට යන බව ඔබ පවසයි. ඔබ පෞද්ගලිකවම ඔහු ඉදිරියට යන අතර ඔහු ඔබව දරුකමට හදාගනි. ඔහුගෙන් ඔබගේ උරුමය ලබා ගැනීම සඳහා ඔබව දැන් පරමාත්ම දෙවියන් දරුකමට හදාගෙන ඇති බව ඔබ පවසයි. රාවණ සතුරාගෙන් ඔබ මුදවා ගැනීමට පරම පියා අපවිත්‍ර ලෝකයේ තුලට පැමිණේ. සියලුම මිනිසයන්ගේ විශාලතම සතුරා වන්නේ රාවණ. පාපයන් පහයි. මෙහිදී ඔබව එම සතුරාගෙන් නිදහස් කරගත යුතුයි. පාරිශුද්ධ කරවන්නේ එක් පරම පියා පමණයි. ඔබ මෙසේ පවසන්නේ ඔහුටයි. ශිවාට නමස්කාර වේවා. සියලුම මනාලියන්ගේ මනාලයා, ඔබව ලස්සන කර ආපසු ගෙනියයි. ඔය ජීවාත්ම මෙන්ම ඔබගේ සිරුරුද යන දෙකම දැන් අපවිත්‍රයි. මා ජීවාත්මයන් පිවිතුරු කරන බැවින් ඉන් පසුව ඔබව පිවිතුරු ශරීර ලැබේ. එවිට ඔබ සත්තුගේ අධිරාජවරුන් සහ අධිරාජිනියන් වේ. මනාලයා පැමිණ ඔබව වටිනා අය කරවයි. ඔබව නොවටිනා කළේ මායා. රාවණ වන්නේ ඔබ නොකඩවා ශ්‍රීමත් අනුගමනය කළොත් පමණයි. ශ්‍රීමත් ලැබෙන්නේ දෙවියන්ගෙන්ය. ඔහු මව සහ පියා ලෙස හැඳින්වේ. කෘෂ්ණා එසේ හැඳින්වෙන්නේ නැත. ඔවුන් ප්‍රශංසා කරන කෙනා සමග ඔබ දැන් ඉඳ ගන්නා බව ඔය දරුවන් දන්නවා. බ්‍රහ්මණ වංශය අනිවාර්යෙන් නිර්මාණය කෙරෙනවා. ඉන්පසුව ඔබ දේවතා වංශයට යයි. නිසකවම බ්‍රහ්මාගේ මුවින් ප්‍රථමයෙන් මතුවන්නේ බ්‍රහ්මණ මුදුන් ගැටයයි. ඔය බ්‍රහ්මණයන් ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන්, ආධ්‍යාත්මික සේවයේ යෙදෙන අයයි. පියා පවසන්නේ මා ඔබගේ මඟ පෙන්වන්නා ලෙස පැමිණ ඇත්තේ ඔබව සත්‍ය වන්දනා ගමනේ ගෙන යාමටයි. මා ඔබට පවසන්නේ ඉතා පහසු දෙයකි. ඔබට තියෙන්නේ සරලව පියා සිහි කර තමන් ජීවාත්මයක් බව සැලකීම පමණයි. ඔබ කිසිදු දුෂ්ට දෙයකට සවන් නොදිය යුතුය. දුෂ්ට දේවල් බොහෝ හානි සිදු කරයි. මෙකල මුළු ලොව පුරාම දුෂ්ට භූතාත්ම පහේ බලපෑම තිබේ. එබැවින් ඔවුන් කතා කරන්නේ දුෂ්ට දේවල් ගැනම පමණක් වනු ඇත. අසීමිත පියාගේ බොහෝ ප්‍රශංසා තිබෙන අතර ඉන් පසුව ඔවුන් කියන්නේ ඔහු සෑම තැනකම සිටින පවයි. ඔබට ඔවුන්ට පහදා දිය හැක. ඔබ ගායනා කරමින් කන්න ලව් කරන්නේ අහෝ පාරිශුද්ධ කරු වඩින්න. ඉන් පසුව ඔහු සෑම තැනකම සිටින බව පවසයි. එසේනම් සෑම කෙනෙක්ම පාරිශුද්ධ විය යුතුයි. භාරතයේ ජනතාව ආදේවවාදීන් බවට පත් කර සිප්පි කටු තරම් නොවටිනා අය බවට පත් කර තිබෙන්නේ දෙවියන් සෑම තැනකම සිටින බවේ සංකල්පයයි. පියා පවසන්නේ මා සෑම කල්පයකම පැමිණ ඔය දරුවන්ම අපවිත්‍ර බවෙන් පිවිතුරු කර දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවන මා ඔබගේ සේවය පිණිස පෙනී සිටිනවා. මට කෙතරම් දරා ගැනීමට සිදුවත් කම් නැත. ඒ තිබියදී මා ඔබගේ සේවය පිණිස පෙනී සිටිනවා.
බොහෝ දරුවන් සිටින බව මා දන්නවා. සමහරු ශ්‍රීමත් අනුගමනය කරන අතර සමහරු නොකරයි. එසේම තවත් සමහරු කිසිවක් නොදනි බොහෝ දරුවන් සිටිනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා සැබවින්ම මානවයාගේ පියාය. නිර්මාණකරු ලෝකේ නිර්මාණය කරන්නේ බ්‍රහ්මා මගින්ය. ඔහු ඔය දරුවන්ට මෙම ඉගෙනීම ලබා දෙන්නේ බ්‍රහ්මා මගින්ය. ආදරණීය දරුවනි, නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබ නොකඩවා අපවිත්‍ර භවින් පිවිතුරු වී ඔබගේ බුද්ධියේ අගුල් නොකඩවා විවර වෙයි. ගල් බවට පත් වී ඇති අයව දිව්‍යමය බවට පත් කිරීමේ සේවය කිරීම සඳහා මා පැමිණ සිටිනවා. මා ඔබව අපායෙන් දිව්‍ය ලෝකයට ගෙන යනවා. මුළු ලෝකයේම තමෝ ප්‍රදාන් සහ දිරාපත් වී තිබෙන විට සංගම් යුගයේදී පියා පැමිණෙනයි. ඔහු එකිනෙකාට දුක් දීම ආරම්භ කරයි. ඔවුන් රාගයේ අසිපත්‍ය භාවිතා කර එකිනෙකාට දුක් දෙයි. ඔබ දැන් තාම දේශේ බාබා වෙතට ගොස් ඉන්පසුව සතුට දේශයට යන බව ඔය දරුවන් දන්නවා. පියා පවසන්නේ මා ඔය දරුවන්ට ආධ්‍යාත්මික දෑස්වල හිඳුවා මිහිරි නිවහනට ගෙන යනවා. ඔබද මඟ පෙන්වන්නන් මඟ පෙන්වන්නාගේ දරුවන් බවට පත්ව ඇත. ඔබගේ නම වන්නේ ශිව ශක්ති පාණ්ඩව සේනාවයි. ඔබ සෑම කෙනෙකුටම ඔබගේ පියාගේ හැඳින්වීම ලබා දී ඔවුන්ට ඔහු වෙතට යන මාර්ගය පෙන්වයි. ඔබමද ඔබගේ උරුමය හිමි කරගෙන අන් අයටත් ඒ හිමි කර ගැනීමට මඟ පෑදිය යුතුයි. බලන්න, මීරුත් උත්තරීතර ප්‍රදේශයේ ස්ථානයක්. සිත 20 දෙනෙකුගේ කණ්ඩායමක් පැමිණ සිටිනවා. සියලු දෙනාටම සිප්පිකටු වලින් දියමන්ති බවට පරිවර්තනය වීමේ මාර්ගය පෙන්වීමට ඔවුන් උත්සාහ දරනවා. මෙසේ සීකර තිබේ දිවියනේ අන්දයින්ට සැර ඇතියක් ඔබයි. පියා පැමිණ ඔබව කටු ලෝකයෙන් මල් ලෝකයට ගෙන යයි. ඔබ රක්කසගුවෙන් දේවතාවන් බවට පරිවර්තනය වෙන බව ඔබ දන්නවා. අපි මෙම වංශවල චක්‍රය වටා ගොස් මෙහි පැමිණ ඇත. අප ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මණයන් බවට පත් වී ඇති අතර ඉන්පසුව දේවතාවන් බවට පත් වෙයි. ඔබ සුවදර්ශන චක්‍රධාරීන්ය. ඔබගේ ආභරණ මේවාය. කෙසේ වෙතත් ඔබගේ මෙම චරිත කොටස සදාකල් නොපවිතන බැවින් ඒවා විෂ්ණුට ලබා දී තිබේ. දේවතාවන්ට මෙම සංකේත ලබා දී තිබෙන්නේ මේ නිසයි. ඔබ මායාගේ බලපෑමට හසු නොවනු ඇතැයි බාබා තුළ ඔය දරුවන් කෙරෙහි දයාව තිබේ. ඔබ පියා සිහි නොකරන්නේ නම් මායා අනිවාර්යෙන් ඔබව ගිල දමයි. බාබා ඔබව ඔබට කිරීමට බොහෝ උත්සාහයක් නොදේ. ඔහු සරලව පවසන්නේ ඔබගේ පියා වෙන මාසිහි කරන්න. ඔබ ජීවාත්මයක් අනු විශ්වාසය තබා ගන්න. මේ ආධ්‍යාත්මික වන්දනා ගමනකි. ඔබද වන්දනා ගමනක යයි. ඔබ පියාව අමතක නොකළ යුතුය යන වචනේ ඉවත් කරගන්න. ඔබට තිබෙන්නේ පියා සිහි කිරීම පමණයි. පියාව අමතක නොකරන්න. පියා පවසන්නේ අසාරීරික වන්න. ඔබ අසාරීරිකයි. ඔබ මෙහි පැමිණ ඔය ශරීර හදාගෙන තිබේ.
දැන් ශරීරයේ පිළිබඳ අවධානය අතහරින්න. මා ඔබට ඔබව මා සමග ආපසු ගෙනියන්නම්. ඔබ සියලු මරණයන්ගේ මම සියලු මරණයන්ගේ මරණයයි. ඔය පැරණි සිරුර අමතක කර මා සිහි කරන්න. ඒවා පරණ සපත්තුයි. ඉන් පසුව ඔබට අලුත් ශරීර ලබා දෙයි. පැරණි ඒවාට ඔබගේ බැඳීම ඉවත් කරගන්න. මා ඔබව ආපසුගෙන යනවා. එබැවින් ඔබගේ මාපිය නිවසට යෑම ගැන ඔබ සතුටු විය යුතුයි. අපි සාම දේශයෙන් පිට වී වසර 5000ක් ගෙවා ගොස් ඇති අතර අප දැන් ආපසු එහි යනවා. මෙය දුක් දේශයයි. පියා පැමිණ ඔය දරුවන්ට සේවය කරයි. ඒ කිලුටු වී ඇති නිසා ඔහු ජීවාත්මයන්ගේ ආලෝකයේ දැල්වයි. වටිනා දරුවන් පවසන්නේ ඔවුන් ශ්‍රී නාරායන විවාහ කරගන්නා බවයි. පියා පවසන්නේ ඔබගේ හදවත් කැඩපත බලන්න. කිසියම් දුෂ්ට භූත ආත්මයක් එහි අසුන්ගෙන සිටිනවාද? දුෂ්ට භූත ආත්මයන්ගේ රාජධානිය අවසන් වනසේ අකණ්ඩව දුෂ්ට භූත ආත්මයන් එළවා දමන්න. පියා ඔය දරුවන්ගේ සේවය පිණිස පෙනී සිටිනවා. ඔහුට රූපයක් නැත. ඔහු රුවක් නොමැත්තෙක්. බාබා ඔබට උගන්වන්නේ වෙනත් කෙනෙකුගේ ඉන්ද්‍රයන් හරහා. ඇත්ත වශයෙන්ම සියලුම ජීවාත්මයන්ට රුවක් නොමැත. ඉන් පසුව ඔවුන් සියලු දෙනා රුවක්ගෙන ඔවුන්ගේ චරිත කොටස් රඟ දක්වයි. පියා පවසන්නේ මා ප්‍රදාතයන්ගෙන් සැදී මෙම රුවෙහි ආධාරයගෙන ඥානයේ පුන් කලස මව්වරුන්ට ලබා දෙනවා. ඔය දරුවන්ට ඔබගේ උරුමය හිමිවන්නේ ඔබ පියාව හඳුනාගත් විට පමණයි. අච්චා සුමීරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ට ඔබගේ මව පියා බාබ් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය 1. පියා සිහිපත් කරන්න. බාබාගේ ශ්‍රීමත් සම්පූර්ණයෙන් පිළිපැද මායාගේ සාපයෙන් මිදෙන්න. 2. ශරීරයේ පිළිබඳ අවධානය අතහැර අසාරීරික වන්න. පැරණි ලෝකේ ඔබගේ බැඳීම් ඉවත් කරගන්න. වරදානය ඔබ පියා හා සමානව සම්පූර්ණ අත්හරින්නෙක් වී ඔබගේ පරිත්‍යාගශීලීත්වය තුළින් සියලු දෙනාටම අයත් වීමේ හැඟීම ලබා දෙත්වා. සම්පූර්ණ අත්හරින්නේ කියනු තම සිතුවිලි, වදන්, සංස්කාර සහ ස්වභාවය පියාගේ මෙන් වන අයකි. පියාගේ ස්වභාවය ඔබගේ ස්වභාවයයි. නිරන්තරයෙන් පියාගේ සංස්කාරවලට සමාන සංස්කාර පවත්වා ගන්න. සෙනෙහස, දයාව සහ පරිත්‍යාගශීලී බව තිබීම යනු විශාල හදවතක් තිබීමයි. ඔබගේ විශාල හදවත සියලු දෙනාටම ඔවුන් අයත් බවට හැඟීම් ලබා දෙයි. විශාල හදවතක් ශරීරයේ, මනසේ, ධනේ සහ නෑ සම්බන්ධතා තුළින් සාර්ථකත්වය ලැබීමේ ආශිර්වාදය ලබයි. කුඩා හදවතක් ඇති අයට වෙහෙස වී වැඩ කිරීමට සිදුවන අතර ඔවුන් අඩු සාර්ථකත්වයක් ලබයි. විශාල සහ පරිත්‍යාගශීලී හදවතක් ඇති අය පියාට සමාන වන අතර ස්වාමි ඔවුන් සමග සතුටට පත් වේ.
පාඨය ශක්තිමත් සහ පරිණත වීම සඳහා පරීක්ෂණ හොඳ සලකුණක් බව සලකා සතුටින් රැඳී සිටින්න. ඕම් ශාන්තිේ.